නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු 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 සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේදී මේ පින්නතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව තමන්ගේ මිය පරලොව ගිය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ අදහසින් තමනුත් ධර්මය ශ්‍රවණය කරමින් තවත් බොහෝ පිරිසකට ධර්මදානය ලබා දෙන්නේ. ඉතින් ඒ පින්වත් මෑණියන් ජීවත්ව ඉද්දී එතුමියට සෙත් සාන්තිය ප්‍රාර්ථනා කරන්න මේ පින්වතුන් බලාපොරොත්තුනේ මේ පින්කමින්. නමුත් එතුමිය ගෙන ආවිෂ අවසන් කරලා මිය පරලොව ගිය නිසා අද දවසේදී මේ හැම දිනාම පරලොව වශයෙන් කරන උපකාරයක් හැටියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි පිනක් අනුමෝදන් කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? මුලින්ම පිනක් රැස් කරගන්න ඕනේනේ. පිනක් අනුමෝදන් කරන්න නම් පිනක් රැස් කරගන්න ඕනේ. එතකොට අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුංචි කාලේ ඉඳලා අහන්න ලැබිච්ච හින්දා අපි දන්නවා පිනක් රැස් වෙන්නේ කොහොමද කියලා. එතකොට ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම අපි පින්කමක් හැටියට දන්නවා. මොකද පිනක් වෙන්නේ, දැන් පින කියලා කියන්නේ කර්මයක් නේද? කර්මය කියලා කියන්නේ චේතනාවට. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහළ කරලා තමයි කර්ම කරන්නේ, කය වචනේ මුල් හිත මුල් කරගෙන. එතකොට ඔබ දැන් මේ කණෙන් අහන දේ මනසට යනකොට ඒ සිත පැහැදුනොත් තමයි ඒක පුණ්‍ය කර්මයක් බවට පත් වෙන්නේ. හැම දිනාම ශ්‍රවණය කරන්නේ එකම ධර්ම දේශනාව වුණාට හැම දිනාටම එකම විදිහට පින් රැස් වෙනවද? හැම දිනාම ශ්‍රවණය කරන්නේ එකම බණ වුණත් මෙතන ඉන්න පින්වතුන්ට වෙන වෙනම තමයි පින රැස් වෙන්නේ. ඒකට හේතුව ඇයි? අපිට පෞද්ගලිකව වෙන වෙනම හිත් තියෙන්නේ. එතකොට මේ ඇහෙන දේ අපි වෙන වෙනම අපේ හැකියාවට අනුව තමයි ග්‍රහණය කරගන්නේ. අපේ හිත් පහදින්නේ වෙන වෙන විදිහට. එතකොට අපි එකතු වෙලා පින්කමක් කළාට අපිට පින අනුමෝදන් කරන්න වෙන්නේ වෙන් වෙන් වශයෙන්. එතකොට අපි වෙන වෙනම තම තමන් වැඩියෙන් වැඩියෙන් පිනක් කළොත් ඒ පින් ඔක්කොම අපිට ඒ මිය පරලොව ගිය මෑණියන්ට අනුමෝදන් කරන්න පුළුවන්. එතකොට ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙනවා සුජීවත්ව ඉන්න ඔබේ පියාට පින් දෙන්නනේ, නිදුක් නිරෝගී සුවපත් භාවයේ පතා. එතකොට ඒ පින් කොහොමද අනුමෝදන් වෙන්නේ? මිය ගිය කෙනාට පින් ලැබෙන විදිහකුත් තියෙනවා, ජීවත් වෙලා ඉන්න කෙනෙකුට පින් අනුමෝදන් කරන විදිහකුත් තියෙනවා. හැබැයි ජීවත් වෙලා ඉන්න කෙනෙකුට පින් දෙනකොට එයා ඒ අපි කියන දේ අහලා හරි දැකලා හරි සිත පහදින්නට ඕනේ. දැන් අපිට නොපෙනෙන ලෝකයේ අය නම්
අපිට හිතන්නට පුළුවනි අපි මේ කරන පින්කම දිහැ බලල සතුටු වෙලා පින අනුමෝදන් වෙනවය කියලා. ජීවත්ව ඉන්න කෙනෙක් අපි හිතමු මෙතන නැති කෙනෙකුට අපි පින් අනුමෝදන් කරනවා සාමාන්‍ය අපි සිරිතක් හැටියට. ඒක අපි සිරිතක් හැටියට කළාට අපි මේ විදිහේ යහපත් දෙයක් කරනවාය කියලා ඔහු දන්නෙත් නැත්නම් අපි පින් දෙන වෙලාවේ වෙනම ලෝකෙක නම් ඉන්නේ. එතකොට ඒ පින් අනුමෝදන් වෙයිද? නැහැ. පසුව හරි හිතුවොත් අන්න මෙහෙම පින්කමක් කළාය කියලා එහුගේ හිත පහදින මට්ටමින් ඒ පින අනුමෝදන් වෙනවා. එහෙනම් මේ වෙනසක් මේකේ තියෙනවා නේ. උඩ දැන් අපි කරන්නට ඕන එහෙනම් ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව ගොඩක් වෙහෙස මහන්සි වෙලා මේ ශ්‍රද්ධා රූප වහිනී පරිශ්‍රයට මේ පින්නතුන් පැමිණිලා දැන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට වාඩි වෙලා ඉද්දි අපේ හිත බාහිරට විසිරෙන්න දෙන්නේ නැතිව හිත එක්තැන් කරගෙන ධර්මය අහන්න ඕනේ. ඒම ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න ඕනේ. ඊළඟට නොතේරෙන දෙයක් තිබ්බොත් අහන්න උනත් පුළුවනිනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕනම කෙනෙකුට විවෘතයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංගවපු කොටස් නෑ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් මංචකයේදීත් වදාලා නත්තානන්ද තතහගතස්ස ආචාර්ය මුට්ටි. ආනන්දේ තතහගතයන් වහන්සේට ගුරු මුෂ්ටිය කියලා දෙයක් නෑ. ඇතුළත එකක් පිටත තව එකක් කියලා එක්කෝ තමන්ගේ විශේෂ හිතවත් කෙනෙකුට වැඩියෙන් යමක් කියන්නට ඕන කියලා තතහගතයන් වහන්සේ රහසි හංගගත්ත දෙයක් නෑ. ඒ නිසාම බුදුරජාණන්ගේ ධර්මයේ සඳහන් වෙනවා තතහගතා පවේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති නො පටිච්චන්නෝ. තතහගතයන් වහන්සේ වදාළ ධර්ම විනය බබලන්නේ විවෘත වුණහම මිසක් සැඟ වුණහම නොවෙයි. ඒ කියන්නේ අපි මේක විග්‍රහ කර කර නිවැරදි විදිහට කතා කරන්න කතා කරන්න සාකච්ඡා කරන සාකච්ඡා කරන්න මේ ධර්මයේ පැතිරෙන්න පැතිරෙන්න තමයි තතහගතයන් වහන්සේගේ ධර්මය බබලන්නේ. එතකොට මේ තෙරුවන් සරණ ගියායට විතරයි මේ අනිත් අයට පෙන්වන්න එපා කියලා වහලා තියෙන පොත් නෙමෙයි. බුදුරජාන් වහන්සේ වදාළ පිරිසිදු ධර්මය ඇතුළත් ත්‍රිපිටකය කියන්නේ ඕන කෙනෙකුට විවෘත කරලා බලන්න පුළුවනි. හැබැයි ඒ ධර්මයට අනුව විග්‍රහ කරගන්න පුළුවනි හිතුමනාපෙ නැතිව. අන්න එතකොට එයාගේ ජීවිතයට යහපත උදා කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝකයේ මරණයට පත්වීම කියන දෙය මිනිසුන්ට විතරක් නෙමෙයි දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්. දෙවියෙකුට වේවා මාරයෙකුට වේවා බ්‍රහ්මයෙකුට වේවා ලෝකෙ කිසිම කෙනෙකුට මේ මරණ ධම්මං මා මීයති, මරණයට පත්වෙන ස්වභාවයෙන් ඉන්න මා මැරෙන්න එපා කියලා ලබන්න පුළුවන් දෙයක් නොවේ. ඒ වගේම දිරා යන ස්වභාවයෙන් වයසට යන ස්වභාවයෙන් ඉන්න මං දැන් කවුරුත් කැමතිද වයසට යන්න? වයසට ගිහිල්ලා දැන් කවුරුවත් කියනවා අහලා තියෙන නිකමට ඉතින් කියන්න පුළුවනි. නමුත් කරුණු සහිතව මං හරි කැමති වයසට ගිහිල්ලා කන් දෙක ඇහෙන්නේ නැතුව ඇස් පේන්නේ නැතිව ඇවිද ගන්න බැරුව ඉන්නවා දකින්න කියලා. එහෙම හතුරෙක් අපිට කිව්වොත් මිසක මිතුරෙක් කියනවද? නෑ. අපි හැමෝම කැමති නෑ වයසට යන්න. නමුත් මේ ලෝකේ දෙවියන්ට මරුන්ට බඹුන්ට ඔබ පිළිගන්නවනේ පරලොව. අපි පිළිගන්නවා පරලොව දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ. මේක අපිට කවුරුවත් මේ පරීක්ෂණ වලින් ඔප්පු කරලා පෙන්වන්න ඕනේ නැහැ. මොකද හේතුව ලෝකවිදු වූ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් මේවා අවබෝධ කරගෙන අපිට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒක කවුරුත් බොරු කරලා නැහැ. තව බොරු කරන්න උත්සාහ කළාට ඒවා සනාථ වෙනවා මිසක ඒක බොරුවක් බවට පත් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ අලුතෙන් දෙයක් හඳුන්වලා දුන්නේ නැහැ ලෝකෙට. ලෝකෙට බුදුරජාණන් වහන්සේ වදාළේ තියෙන දේ. එතකොට අපි තියෙන දේ කිව්වට පස්සේ ඒක වෙනස් කරන්න බැහැ. ඒ නිසා
මේ දිරා යන ස්වභාවය, වයසට යන ස්වභාවයෙන් ඉන්න සත්වයා වයසට යන්න එපා කියලා ලබන්න පුළුවන්ද? බෑ. ඒ වගේ ලස්සන දේශනාවක් තියෙනවා අමාතා පුත්තික භය කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ ලෝකේ මිනිස්සු කියනවා අමාතා පුත්තික භය කියලා. ඒ කියන්නේ අම්මට පුතා වෙනුවෙන් ඉදිරිපත් වෙලා බේරගන්න බැරි බය. කියන්නේ දෙමව්පියන්ට දරුව වෙනුවෙන් ඉදිරිපත් වෙලා, දරුවන්ට දෙමව්පියෝ වෙනුවෙන් ඉදිරිපත් වෙලා විසඳුමක් දෙන්න බැරි බය තියෙනවා කියලා. සාමාන්‍ය මිනිස්සයා කියනවා ජල බිය. ඒ කියන්නේ විශාල ගං වතුරක් එනකොට අම්මට දරුව බේරගන්න බැරි වෙනවා, දරුවන්ට අම්මා බේරගන්න බැරි වෙනවා. ඒ නිසා ඒක අමාතා පුත්තික බයක්. තව සමහරු කියනවා ගිනි බය. ගින්නක් හටගෙන ගිනි අරගෙන එද්දී අම්මට පුතා වෙනුවෙන්වත් පුතාට අම්මා වෙනුවෙන්වත් බේරෙන්න බෑ. සොර බිය. සොරුන් මේ විනාශ කරගෙන එනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියටම අමාතා පුත්තික භයයි. ඒ කියන්නේ දෙමව්පියන්ට දරුව වෙනුවෙන්වත්, දරුවන්ට දෙමව්පියෝ වෙනුවෙන්වත් පිහිට වෙන්න බැරි බය කියලා මම කැමති නෑ කිව්වා ඒකට කියන්න. මොකද හේතුව සමහර වෙලාවට ගං අතුරක් එද්දී වුණත් දරුවන් අම්මලා බේරගන්න අවස්ථා තියෙනවා. අම්මලාව දරුව බේරගන්න අවස්ථා තියෙනවා. ගින්නෙන් දරුවන්ව බේරගන්න අම්මලා ඉන්නවා. ඒක නෙමේ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා වයසට යන අම්මා දිහා බලාගෙන ඉන්නවා දරුවෙක්. වයසට යන තාත්තා දිහා බලාගෙන ඉන්නවා දරුවෙක්. ඒ තරුණ දරුවා හිතනවා අනේ මගේ අම්මා තාත්තා වයසට යන්න එපා. මම වයසට යන්න. අම්මා තාත්තා ওই විදිහටම ඉන්න කියලා ලබන්න පුළුවන්ද? අන්න ඒක තමයි කිව්වා අමාතා වෘත්තික බය. දරු අම්මල බලාගෙන ඉන්න දරුවොත් වයසට යනවා. අම්මලාට දරුව කියන්න බෑ අම්මට, මං විතරක් වයසට යන්න, මගේ දරුව වයසට යන්න එපා කියලා ඒක ලබන්නත් බෑ. අන්න අමාතා පුත්තික බය. ලෙඩ වෙන එක දෙවෙනි එක. ලෙඩ දුකට පත් වෙන්න කවුරුත් කැමතිද? අම්මා තාත්තා ලෙඩ වෙනවා දකින්න පුතා හිතනවා, දුව හිතනවා අනේ මගේ අම්මා ලෙඩ වෙන්න එපා, මං ලෙඩ වෙන්න කියලා ගන්න පුළුවන්ද ඒක? බෑ. දෙමව්පියන්ටත් එහෙමයි. ඊළඟට මරණයට පත් වෙන එක. අපි හැමෝටම මූණ දෙන්න තියෙන, නැට අපි කවුරුත් මූණ දෙන්න කැමති නැති, හිතන්නවත් ලෝකේ අකමැති දෙයක්. මොකද්ද? මරණයනේ. නිකමට කිව්වට මැරිලා ගියා නම් මීට වැඩිය හොඳයි කියලා. ඒ ගමම කවුරු හරි ඉදිරිපත් වෙන්න ඕනේ. එහෙනම් හා මම මරන්නම් ඔහොම ඉන්න කියලා. එතකොට ඉඳීද? නෑනේ. කියන්නේ මරණයට පත් වෙන්න කවුරුත් කැමති නෑ. එතකොට අම්මා මරණයට පත් වෙනකොට දරුව කොච්චර ආදරේ වුණත් පුළුවන්ද ඉදිරිපත් වෙන්න? හරි මම මරණයට පත් වෙන්න අම්මා බේරෙන්න කියලා. බෑ. දරුව මරණයට පත් වෙනවා දකින දෙමව්පියෝ ඉදිරිපත් වෙනවා, හරි මගේ දරුව මැරෙන්න එපා මම මැරෙන්නම්. එහෙම ලබන්නට බෑ. ඒක මේ ලෝකේ තියෙන ස්වභාවයක්. ඒක මේ ලෝකේ තියෙන ස්වභාවයක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ ධාර්මිකව ජීවත් වෙන්න කියලා. දැන් අද දේශනාවේ තියෙන්නේ මේ දේශනාව සංයුත්ත නිකායේ 5 වෙනි පොත් වහන්සේගේ මහා වර්ගයේ වේලුද්වාරේය සූත්‍රය. වේලුද්වාරේය සූත්‍රය කියලා මේ දේශනාව හඳුන්වන්නේ වේලුද්වාර කියන කොසල් ගමේදී තමයි භාග්‍යතුන් වහන්සේ මේක වදාළේ. ඒක බ්‍රාහ්මණ ගමක්. මොකද ඒ ගමේ නම වේලුද්වාර. භාග්‍යතුන් වහන්සේ කොසල් දනව්වේ චාරිකාවේ වැඩියා විශාල භික්ෂු පිරිසක් සමග. බ්‍රාහ්මණ ගමක් තිබ්බ වේලුද්වාර කියලා. ඔය ගමට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ නතර වෙනකොට ඒ පලාතෙම ප්‍රචාරයක් ගියා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔන්න අපේ පලාතට ඇවිල්ලා ඉනවා. එයාලා බමුණු ගමක්නේ. එතකොට තෙරුවන් සරණ ගිය ගමක් නෙමෙයි. එයාලා කිව්වේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඔන්න ඇවිල්ලා ඉන්නවා. එතකොට අනිත් අය අහනවා කවුද ශ්‍රමණ බවත් ගෞතමයා කියන්නේ කියලා අහනවා. එතකොට කියනවා
එතුමා ශාක්‍ය කුලයේ ඉපදිච්ච කෙනෙක්. ඔය කොසල් රටේම තියෙනවා කපිලවස්තු කියලා පැත්තක්. එතකොට දන්නවා මිනිස්සු. ඔය කපිලවස්තුවේ හිටියා සුද්ධෝදන කියලා රජෙක්. අන්න එතුමාට තමයි ඔය පුතා ඉපදුනේ කියනවා. ශාක්‍ය කුලේ ඉපදිලා රජමාලිගාවේ හැදිලා වැඩිලා ඒකෙන් නික්මිලා ගිහි ජීවිතය අත්හැරපු කෙනෙක් තමයි ශ්‍රමණ බවත් ගෞතමයෝ කියන්නේ. ඊළඟට කියනවා ඒ මිනිස්සු කතා වෙනවා ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන පුදුමාකාර කීර්තියක් නොවැ පැතිරිලා යන්නේ. ගමේ මිනිස්සු දැන් ඉතින් කතා වෙනවා එතුමා අරහන්ලු. අරහන් කියන්නේ මොකද්ද? ඔව් රාග දේශ මොහ නැහැ. අරහත් රහතන් වහන්සේ නමක්ලු. ඊළඟට පූජාවන්ට සුදුසු. දැන් ඔය අරහන් කියන වචනයේ අර්ථකථනයක් තියෙනවා. ආරකත්තා හතත්තාච කිලේසාරි නසෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහන්තේන උච්චති. ආරකත්තා කෙලෙසුන්ගෙන් ඈත් වෙලා ඒ නිසාත් අරහන් කියලා කියනවා. ඒ කියන්නේ අපි කියන්නේ කෙලෙසුන් කෙරෙන් දුරුහෙයින් අරහන් වනසේක කියනවනේ. හතත්තාච කෙලෙස් සතුරු නසලා ඒ කියන්නේ විනාශ කරලා කිලේසාරි නසෝමුනි කෙලෙස් සතුරු එතුමාට නැහැ. ඊළඟට තියෙනවා හත සංසාර චක්කාරෝ සසර චක්‍රයේ අරයන් සිඳ දාලා ඒ නිසාත් අරහන් කියලා කියනවා. පච්චයා දීන චාරහෝ මේ සිව්පසය ලබන්න සුදුසුයි ඒ නිසාත් අරහන් කියලා කියනවා. නරහෝ කරෝති පාපානි රහසේවත් පව් කරන්නේ නෑ භාග්‍යතුන් වහන්සේ ඒ නිසාත් අරහන් කියලා කියනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ගන්නේ ප්‍රධාන අදහස් දෙකක්. ඒ තමයි සියලු කෙලෙසුන් දුරු කරලා රහත් වුණ නිසයි පූජාවන්ට සුදුසු නිසයි. කොට මිනිස්සු කතා වෙනවා උන්වහන්සේ නිකෙලෙස්ලු. තව කොටසක් කිව්වා ඒ විතරක් කෑ උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලත් කතාවක් යනවානේ. ඒ කියන්නේ කාගෙන්වත් අහන් නැතුවලු ඔය ශ්‍රේෂ්ඨ ධර්මය අවබෝධ කළේ. විද්‍යාචරණ සම්පන්නයිලු. දැන් අපි ඔය වඳින ගාථාව ඒ කාලේ දැන් අපි වඳින්නේ දඹදිව මිනිස්සු ප්‍රකටව කතා කරපු ගුණ ටික. මේ තියෙන ඉතිපිසෝ භගවා අරහං. ඉතිපි කියන්නේ මෙසේ. මෙසේ ඒ භාග්‍යතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි. විද්‍යාවන්ට පත් වුණාලු නැසට මේ අවබෝධඥාන තියෙනවා. චරණයි. ඒ අවබෝධඥානයන්ට අනුව තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම අවබෝධඥානයන්ට පත් උනේත් යම් හැසිරීමකින් යුක්තව ඉඳලා චරණ ධර්මයන්ගෙන් යුක්තව ඉඳලා ඒ වගේම උන්වහන්සේගේ අවබෝධය තුළින් ඒ චරණ ලක්ෂණ පෙන්වුම් කරනවා. දැන් සාමාන්‍ය මිනිස්යාගේ දැනුම එහෙම නෙමෙයි නේද? දැන් සාමාන්‍ය ගුරුවරයෙක් කියන්නේ ඒ කෙනා ළමයින්ට හැම වෙලාවෙම යහපත කියලා දෙන කෙනෙක්. අපි හිතමු ගුරුවරයෙක් ඉන්නවා බොනවා. එතකොට ඒකේ ගුරුවරයාගේ ගුරු චරිතයට ගැළපෙන දෙයක්ද? එතකොට එතන විද්‍යාචරණයක් නැහනේ. දැනුමක් තියෙනවා. නමුත් දැනුමට අනුව හැසිරීමක් නැහැ. අනිත් හැම විෂයක්ම ওই විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඔන්න බොන මනුස්සයෙක්ට අපි කියනවා බේබද්ද කියලා චරිතයක්. නේ? එතකොට එයා බීවා කියලා අන්න ඒක එයාගේ ජස් චරිතයට ගැළපෙනවා නේ? එයාගේ චරිතයට ගැළපෙනවා. එතකොට වෙන බොහොම උසස් රැකියාවක් කරන කෙනෙක් බීවොත් එයා අපි හිතමු මැනේජර් කෙනෙක් කියලා. එයාට ඊට පස්සේ බීවට පස්සෙත් එයා මැනේජර්ද? නෑ. එහෙනම් ඒ සමාගමක මැනේජර් කෙනෙක් වෙන්න ඕනේ නේ? එතකොට ඒක විද්‍යාචරණ සම්පන්න නෙමෙයි. සාමාන්‍යයෙන් බටහිරින්නේ දැන් ගොඩක් ඔය කොරියාව ආසියාතික රටක් නේද? එතකොට කොරියාවේ දකුණු කොරියාව බොහොම බෞද්ධ රටක් ඉස්සර. දැන් අලුත් පරපුර සම්පූර්ණයෙන් වෙනස් වෙලා. තව අවුරුදු 10කින් 15කින් ලංකාවට වෙන දේ. එහෙට වෙලා දැන්. එතකොට එහි ළමයි දැන් එහි ගෑනු ළමයි කැමති නෑලු
සිගරට් එකක්වත් බොන්න ඇති ළමයි බඳින්න පිරිමි ළමයි. ඒ තරම්ම ඒ සමාජගත වෙලා ඉතින් ඒ රටේ වැඩිහිටියු කම්පා වෙනවා අපිට මේක හදාගන්න විදිහක් දැන් නෑ කියලා. නමුත් අපේ රටේ තාම දෙමව්පියෝ හොයනවා බොන්නේ නැති ළමයෙක් බන්දලා දෙන්න තමන්ගේ දුවරට. ඉතින් හොයාගන්න බැරිුණත් හොයනවනේ නේ. ඔව් හොයාගන්න බැරිම නැහැ. ගොඩක් දැන් තරුණ ළමයි ඉන්නවා මේකේ වැරදි තේරුම්ගෙන තමන්ගේ තාත්තලා වැටුණ වල දැකලා දැන් අපි මේකේ රෑ වැටුණු වෙලේ දවල් වැටෙන්න ඕනේ නෑ. මේ අපිට සුද්දා දුන්න දේ හොඳ දේවල් විතරක් ගත්තාම ඇති කියලා. කාන්තාවොත් බේරලා හිටිය දැන් කොළඹ පළාතේ මේ ඒගොල්ලොත් ටික ටික කලින් මෘදුව පටන් ගන්නවා කියන්නේ නේද? ඊට පස්සේ ටික ටික ඕ සොෆ්ට් එකේ ඉඳලා යනවා ඉස්සරහට නේ. එතකොට මේකෙන් මොකද වෙන්නේ? අන්න ඒ කෙනාගේ චරිතයට ගැලපෙන හැසිරීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි. උන්වහන්සේගේ අවුරුදු 45 කාලයේ පුරාවට පින්වත්නි ඉදිරියට තිබ්බ අඩියක් ආපස්සට අරන් නැහැ මට වැරදුනා කියලා. කියපු වචනයක් බුදුරජාණන් වහන්සේ ආ වැරදි වැරදි ඕක කොහොම නෙමෙයි කියලා කියලා නැහැ. මට අමතක වුණා කියලා ආයෙ හරිලා ගිහිල්ලා නැහැ. ඒ තරම් උන්වහන්සේගේ අර පරිපූර්ණ ප්‍රඥාවට අනුව ජීවිතය ඌව ගැන කතා වුණා මිනිස්සු. විද්‍යාචර්ණ සම්පන්නයි. ළඟට සුගත ලෝකවිදු අපි ඒ ගුණ ගැන වැඩි විග්‍රහ කරගන්න ගියෝ දේශනාව කතා කරන්න බැරි වෙනවා. ඔය විදිහට නවාරහදි බුදුගුණ ගැන මිනිස්සු දැන් සමාධි පැතිරලා ගිය උන්වහන්සේ හරි භාග්‍යවන්ත කෙනෙක්ලු කියලා කතාව ගියා. සෝ ඉමං ච ලෝකං ඒ කියන්නේ මේ ලෝකය සදේවකං සමාරකං සබ්‍රහ්මකං දෙවියන් මරුන් බඹුන් සහිත මේ ලෝකයේ උන්වහන්සේ තමන් විසින්ම අවබෝධ කරගෙන ලෝය ධර්මය කියලා දෙන් ඒ කියන හැම එකක්ම මුල මැද අග පරිපූර්ණයිලු. ඒ වගේම අර්ථ සහිතයිලු. ලස්සන වචනලු ඒකේ තියෙන්නේ. ඉතින් ඒ වගේ උත්තමයෙක් දකින්න තියෙනවා නම් කොයිතරම් හොඳද කියලා දැන් මිනිස්සු යනවා කොහෙටද? අර බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා සමහරු වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. සමහරු මේ තමන්ගේ නම් ගොත් කිව්වා, ස්වාමීනි මම තමයි මේ ගමේ වෛද්‍යවරයා කියලා තමන්ගේ තත්ත්වය කියලා ඔන්න වාඩි වුණා. සමහරු නිකම්ම හිටගෙන ඔළුව පාත් කරලා වාඩි වුණා. තවත් සමහරු හිමීට සද්ද නොකර ඇවිල්ලා වාඩි වුණා. දැන් අදත් තියෙනවනේ දොය වගේම දැන් මේ දේශනාව සංගායනා කළා කියන්නේ ඒකයි. දැන් මේ කොටස සූත්‍රයේ වගේ තුන හරි වදාළ කොටසක් නෙමෙයිනේ. රහතන් වහන්සේලා මේ දේශනාවට මුල් වෙච්ච විදිහ වදාළ. එතකොට තමයි මේ ගැන අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඔන්න අපි නිදාන කතාව ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඔන්න දැන් කතාව පටන් ගන්න. ඒගොල්ලෝ කිව්වා හරි අවංකයි මිනිස්සු. ඒගොල්ලෝ කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මයං බොහෝ ගෞතම ඒවං කාම ඒවං චන්දා ඒවං අධිප්පාය බවත් ගෞතමයන් වහන්සේ අපි මේ වගේ දෙයකට කැමති අය. අපේ ඡන්දේ මේකයි. ඡන්දේ කියන්නේ මේ කාලේ තියෙන මැතිවරණේ නෙමෙයි. ඡන්දේ කියන්නේ මේ කැමැත්ත. අපේ ආසාව මේකයි. ඒවං අධිප්පාය අපේ බලාපොරොත්තුව මේකයි. මොකද්ද අපේ බලාපොරොත්තුව? පුත්ත සම්බාධ සයනං අජ්ජාවසෙයාම. අපි කැමති දරුවෝ එක්ක සතුටින් ඉන්න. දරුවෝ කරදරයි තමයි. පුත්ත සම්බාධ කියන්නේ සම්බාධය කියන්නේ කරදරේනේ නේ. දරුවොත් එක්ක අපි සතුටින් ඉන්න කැමති. දුකක් විඳින්න එපා නේද දරුවෝ හදන්න. දරුවොත් එක්ක සතුටින් ඉන්න කැමති. කාසික චන්දනං පච්චනු භාවය. කසීසලු ලස්සන ඇඳුම් පැළඳුම් අපි අඳින්න කැමති. චන්දන කියන්නේ සඳුන්. සුවඳ සඳුන් සුවඳ සෙන්ට් පවුඩර් ගන්න අපි හරි ආසයි. ඊට පස්සේ කියනවා මාලා ගන්ධ විලේපනං ධාරේයාම. අපි මල් සුවඳ විලවුන් වලට ආසයි. ජාත රූප රජතං සාදි. අපි මිල මුදල් හම්බ කරගෙන රන් ආභරණ පැළඳගෙන ඉන්න කැමති. මිනිස්සු කැමති නැද්ද අදත් ඕකට ගිහි ජීවිතය ගත කරන අය? කැමති නේ. සමහරු ඉතින් නැතිකමට දාන්න නැති වෙන්න පුළුවන් නේද? සමහරු ඒවා තේරුම්ගෙන ඒ කියන්නේ ඒකට කැමති නැතුව වෙන්නත් පුළුවනි. නමුත් ගොඩාක් සාමාන්‍ය මිනිස්සයා කැමති නේද? මේක කැමති. ඊට පස්සේ කියනවා
ස්වාමිනි ඒ විතරක් නෙමේ අපේ කැමැත්ත. දැන් මේ ගොල්ල කිව්වා අපි හොඳට ගෙවල් දොරවල් හදාගෙන හොඳට අඹුදරුවෝ එක්ක සතුටින් මිල මුදල් පරිහරණය කළමින් ලස්සනට ඇඳලා පැළඳගෙන සතුටින් ඉන්න අපි ආසයි. ඒක වැරද්දක්ද? නෑ. ඊට පස්සේ කියනවා වැරදි නම් භාග්‍යතුන් වහන්සේ කියන්න ඕනේ ආහාහා ඕක වැරදි කියලා කිව්වද කියලා අපි බලමු මේ දේශනා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේට කියනවා අර බ්‍රාහ්මණ පිරිස ඒ විතරක් නෙමේ ස්වාමිනී අපි කැමති ඔය විදිහට සතුටින් ඉඳලා මැරුණට පස්සේ හොඳ තැනක යන්න. ඕක නෙමේද සාමාන්‍ය මිනිස්සයාගේ බහුතර කැමැත්ත? ඕක මැරුණට පස්සේ හොඳ තැනක යන්නත් කැමති. ඊට පස්සේ කියනවා අනේ භාග්‍යතුන් වහන්ස තේසං නෝ තතහා ධම්මං දේසේතු. අනේ බවත් ගෞතමයන් වහන්ස අපට ඔන්න ඕකට බණ ටිකක් කියන්න. එතකොට මෙයාලා කිව්වේ මොකක්ද මේ? අපි කැමති මෙන්න මේ ටිකට හොඳට සතුටින් ගිහි ජීවිතයේ කිසි අඩුව පාඩුවක් නැතුව දරුමල්ලො එක ඉඳලා මරුණට පස්සේ සුගතියේ උපදින්න. අපිට ඕකට බණ ටිකක් කියන්න කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ කෙලින්ම ඒකට බණ ටිකක් කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාළ නැහැ හා හා ඔව්වා මේ අනිත්‍ය දේවල් ඔහොම නෙමේ භාවනා කරන්න පටන් ගන්න කියලා. එකපාර භාග්‍යතුන් වහන්සේ දන්නවා එකපාර එහෙම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමේ මේක. නමුත් ක්‍රමානුකූලව උන්වහන්සේ ඒ කියලා සම්පූර්ණ මේ අඹුදරුවෝ එක්ක ඇලී ගැලී වාසය කිරීම වර්ණනා කළෙත් නෑ. උන්වහන්සේ වර්ණනා කළේ සැප විඳට කමන්නේ ගිහි ජීවිතය ගත කරන අය කාම සම්පත්. හැබැයි මෙන්න මේ සීමාව තියාගන්න. කොහොමද භාග්‍යතුන් වහන්සේ වදාළ? අත්ථූපනායිකංෝ ගහපතයෝ ධම්මපරියායන් දේසිස්සාමි. තමා තුළින්ම දැකගන්න පුළුවන් දහම් ක්‍රමේ මං උගන්නන්නම් කිව්වා. අත්ථූපනායක ධර්ම ක්‍රමය කියලා අපි දහම් පාසල්ලා දිගෙනගෙන තියෙනව නේද? ඒක තේරුම තමයි තමාට ගලපලා තමා තුළින්ම දකින දහම් ක්‍රමය. තමාට ගලපලා බලන ක්‍රමය. කොහොමද? හොඳින් අහන්න කිව්වා. කියනවා බ්‍රාහ්මණයනි භාග්‍යතුන් වහන්සේ වදාළ බ්‍රාහ්මණයනි මෙන්න මේකයි අත්ථූපනායක දහම් ක්‍රමය. තමාට ගලපලා ජීවිතය ගත කරන ක්‍රමය. කල්පනා කරනවා ආර්ය ශ්‍රාවකයා අහං කෝස්මි ජීවිතුකාමෝ අමරිතුකාමෝ. මම ජීවත් වෙන්න කැමති කෙනෙක් මැරෙන්න අකමැති කෙනෙක්. ඒක හරිද වැරදිද? හරි. සුඛකාමෝ දුක්ඛපටික්ඛූලෝ. මං සැප කැමති කෙනෙක් දුක අකමැති කෙනෙක්. මං මැරෙන්න අකමැති ජීවත් වෙන්න කැමති. දුකට අකමැති සැපට කැමති. යෝකෝ මං ජීවිතුකාමං අමරිතුකාමං සුඛකාමං දුක්ඛපටික්ඛූලං ජීවිතා වෝරෝපේය. ඉතින් මං ඔය විදිහට ජීවත් වෙන්න කැමැත්තෙන් ඉඳලා මැරෙන්න අකමැත්තෙන් ඉඳලා සැපයට කැමැත්තෙන් ඉඳලා දුකට අකමැත්තෙන් ඉඳලා මං ඒ විදිහේ කෙනෙක්ව ජීවිතෙන් තොර කරන එක හොඳයිද කියලා කල්පනා කරනවා. තමන්ම කල්පනා කරලා බලන්න කිව්වා. මමත් කැමති ජීවත් වෙන්න සැපෙන් ඉන්න. ඉතින් එහෙම එකේ ජීවත් වෙන්න කැමති සැපෙන් ඉන්න කැමති මරණයට අකමැති දුකට අකමැති සතෙක්ව ජීවිතෙන් තොර කරනවා කියන්නේ ඒ ඒගොල්ලො මගේ ජීවිතේ තොර කරන්න ආවොත් මං කැමති නෑ. එතකොට මං යමෙක්ගේ ජීවිතේ තොර කළොත් ඒක ගැළපෙන දෙයක් නෙමෙයි. ඒක අනිත් අය අකමැති දෙයක්. ඒ නිසා මං ඒක කරන්නේ නෑ. සෝ ඉතිපටි සංකාය අත්තනාච පානාති පාතා පටිවිඩත. ඔන්න සතුන් මරණයකින් වලකින්න හිතන්න ඕනේ ක්‍රමේ. අපි පුංචි සතෙක් හරි මරණව නම් අපි හිතන්න ඕනේ මම කැමති නෑ මැරෙන්න. මං කැමති නෑ දුකට. ඉතින් එහෙනම් මේ සතත් කැමති නෑ මැරෙන්න. මේ සතත් කැමති නෑ දුකට. ඉතින් මම අකමැති දේ තව කෙනෙකුට මං කොහොමද කරන්නේ කියලා නුවණැති සත්පුරුෂ මනුස්සයා හිතන්න ඕනේ කිව්වා. හිතලා එයා සතුන් මැරීමෙන් අත්හරිනවා. ඒ විතරක් නෙමේ පරංච පානාතිපාතා වේරමණියා සමාදවේදි. තමන් දන්න අනිත් අයවත් ප්‍රාණඝාතයෙන් වළක්වනවා. ඒ අයටත් සත්තු මරන්න දෙන්නේ නැහැ. පානාතිපාතා වේරමණියාච වන්නම් බහසති. සතුන් මැරීමෙන් වැළකීමේ ඉඳීමේ ගුණ කියනවා. සතුන් මැරීමේ ගුණත් කියනවනේ මේ ලෝකේ උදවිය. නමුත් සතුන් මැරීමෙන් වැළකීමේ ගුණ කියනවා.
ආං ඕකට කියනවා ඒව මස්සායන් කාය සමාචාරෝ තිකෝටි පාරිසුද්ධෝ හෝති. ඔන්න ඔය කාම සමාචාරය කාය සමාචාරය කියන්නේ ඔන්න ඔය කයෙන් හැසිරීම තිකෝටි පාරිසුද්ධෝ හෝති. තුන් කෙලවරකින් පිරිසිදුයි. තිකෝටි පරිසුද්ධයි. කෝටි කියන්නේ කෙලවර. එතකොට කොන් තුනෙන්ම පිරිසිදුයි කායික හැසිරීම. කොහොමද එහෙනම් අපි මේ තිකෝටි පාරිශුද්ධි විදිහට සීලය ආරක්ෂා කරන්නේ? අපි සත්තු මරන්නේ නැහැ. අනිත් අය මරණ එකත් වළක්වනවා. මරන්නේ නැති එකේ ගුණ කියනවා. සතුන් නොමර ඉඳීමේ ගුණ කියනවා. ඊළඟට භාග්‍යතුන් දැන් මේ මොකද්ද මේ කියන්නේ? මේ ජීවිතයේ සතුටින් ඉඳලා පරලොවස් සතුටක් කරා යන හැටි. මේ ජීවිතයේ සැපසේ ඉඳලා පරලොවස් සැපත කරා යන්න මේ ක්‍රමයේ අනුගමනය කරන්න කිව්වා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා තමන් සොරකම දැන් කල්පනා කරන්න කිව්වා. මගේ දෙයක් කවුරුවත් ගන්නවට මම කැමති නැහැ. එතකොට ඒ වගේම අනිත් අයත් කැමති නැහැ ඒ අයගේ දේවල් හොරකම් කරනවට. ඉතින් මමත් අකමැති නම් මගේ දෙයක් හොරකම් කරනවට මමත් අමනාපනම්. ඉතින් ඒ වගේම අනිත් අයත් ඒකට අකමැති නම් අනිත් අය අකමැති දෙයක් මං කොහොමද කරන්නේ? මාත් අකමැතිනේ ඒකට කියලා හිතලා හොරකම අත්හරින්න කිව්වා. හොරකම කියන එක මේ රාත්‍රියට ගිහිල්ලා ගෙවල් දොරවල් කඩලම ගන්න ඕනේ නෑනේ නේ. හොරකම කියන එක දැන් ඔය මේ දවස්වල කතා වෙන්නේ නේද? එක එක විදිහට හොරකම් කරපුවා. එතකොට කොයි විදිහට හොරකම් කළා? දැන් ඒවා අපි ඇත්තද නැත්තද කියන්න දන්නේ නැහැ. නමුත් හොරකම කරන එක පෑනිනුත් කරන්න පුළුවන් නේද? අර දැන් ෆෝන් එකෙන් කෙටි පණිවිඩයකිනුත් කරන්න පුළුවන් නේද? තව කෙනෙක් ලවා කරවන්නත් පුළුවන්. මොන විදිහට කළත් අපේ ඒ වෙලාවේ අපේ හිතේ තියෙනවා ඇදගතිය. අපේ හිතේ තියෙනවා හැංගෙන ගතිය. අපිට හොඳට තේරෙනවා මම මේ හොරකමක්ද නැද්ද කරන්න කියලා. අපි හිතමු ඇත්තටම කෙනෙක් ඇවිල්ලා දැන් මේ දැහැත් වට්ටිය තියෙනවා මේ ධර්ම දේශනා ඉවර වෙලා ඉතින් අමතක වෙලා විට කන්න පුරුදු කෙනෙක් මොකද කරන්නේ? එකපාර ඇවිල්ලා ඉතින් ගෙදර වගේ විටක් හදාන කටේ දාගත්ත කියමු. එතකොට කෙනෙක් බලාගෙන ඉඳලා කිව්වොත් ආන් හොරෙන් විටක් කෑවා කියලා එහෙම කියන්න පුළුවන්ද? බෑ. එයාගේ හොර හිත තිබ්බේ නැත්නම් ඒක හොරකමක් වෙන්නේ නෑ නේද? ඔයාගේ හොර හිත තිබ්බේ නැත්නම් හොරකමක් වෙන්නේ. නමුත් වටපිට බලලා හොරෙන්ම ගත්තොත් ඒ කියන්නේ හොර හිත තියෙනවා නම් අන්න එතන හොරකමක් පනවන්න පුළුවන්. දැන් මේක පූජා කළ දෙයක් නිසා නේද? එතකොට අපිට පේනවා ඇදගතිය අපේ හිතෙන් අපිට තේරෙනවා ඒක හරි වෙහෙසක් නේ. ඒක මේ සතුටුදායක ප්‍රබෝධමත් හිතක් නෙමෙයි හොරකමක් කරන වෙලාවට තියෙන. ආන්නේකට කවුරුත් කැමති නැති නිසා තමන් හොරකම අත්හරිනවා. ඊළඟට අනිත් අයත් හොරකමින් වළක්වන්න මහන්සි වෙනවා. හොරකමින් වැළකීමේ ගුණ කියනවා භාග්‍යතුන් වහන්සේ වදාලා. අන්න ඒක එයාගේ ඒ කායික හැසිරීම තුන් කෙලවරකින් පිරිසිදුයි. තිකෝටි පරිසුද්ධ සීලය. ඊළඟට කල්පනා කරනවා යෝකෝ මේ ධාරේසු චාරිත්තං ආපජ්ජය නමේතං අස්ස පියං මනාපං. මගේ බිරිඳත් එක්ක කවුරු හරි වැරදි විදිහට හැසිරෙනවට මම කැමති නෑ. මගේ ස්වාමියත් එක්ක කවුරු හරි වැරදි විදිහට හැසිරෙනවට මම කැමති නෑ. ඊළඟට එයා කල්පනා කරනවා ආංචේව කෝපන පරස ධාරේසු චාරිත්තං ආපජ්ජය පරස්ස පිතං අසප්පියං අමනාපං. ඉතින් මම කාගේ හරි බිරිඳක් එක්ක එක කාගේ හරි ස්වාමියෙක් එක්ක වැරදි විදියට හැසිරෙන්න ගියොත් ඒකට ඔවුන් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා පරස්ස පේසෝ දමෝ අප්පියෝ අමනාපෝ. ඒකට අනිත් අයත් අකමැති. යෝකෝ මෙයායන් දමෝ අප්පියෝ අමනාපෝ කතාහං පරෙන්තේන සංයෝජයන්ති. අනේ මං අකමැති දෙයකට අනිත් අය යොදවන්නේ කොහොමද? මං කැමති නැති දෙයක් අනිත් අයට අත්විඳින්න දෙන්නේ ඇයි? ඒගොල්ල දුකටපත් කරන්නේ ඇයි කියලා හිතලා අත්තනාච තමනුත් කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. වැරදි කාමසේවනේ වලකිනවා. පරංච කාමේසු මිච්ඡාචාරා වේරමණියා සමාදපේති. අනිත් අයත් වැරදි කාමසේවනෙන් වළක්වන්නට උදව් කරනවා.
ඊළඟට කාමේසු මිච්ඡාචාරා වේරමණියාච වන්නං භාසති. එයා වර්ණනා කරනවා නිතර නිතර වැරදි කාම සේවනෙන් වැළකීම. තමන්ගේ බිරිඳකින් තමන්ගේ ස්වාමියාගෙන් පමණක් සතුටු වී ධාර්මික සංසිඳීමෙන් රාගී සිත පාලනය කරගෙන ඉඳීම ඔහු වර්ණනා කරනවා. අන්න එතකොට භාග්‍යතුන් වහන්සේ වදාළ ඒවමස්සායන් කාය සමාචාරෝ තිකෝටි පරිසුද්ධෝ හෝති. ඔන්න ඔය විදිහට කාය සමාචාරය මේ ක්‍රම තුනකින් පිරිසිදු බවට පත් වෙනවා. එතකොට පින්වත්නි, අපි දැන් තුනක් ගැන කතා කරන්නේ. ප්‍රාණඝාතය, සොරකම, කාම වර්ධව හැසිරීම. ඊළඟට ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා, යෝකෝමේ මුසාවාදේන අත්තම් භංජෙය්‍ය. කවුරු හරි කෙනෙක් බොරු කියලා අර්ථේ බිඳිනවා නම්, ඒ කියන්නේ මට මොකක් හරි අයහපතක් කරනවා නම්, නමේතං අස්සපියම් මනාප, මං ඒකට කැමති නෑ. අහං චේවකෝපන පරස්ස මුසාවාදින අත්තම් බංජේ යන්. ඉතින් මමත් තව කාගේ හරි අර්ථයක් බින්දොත් බොරුවක් කියලා ඒකට ඔවුනුත් අකමැති, මම අකමැති දෙයක් තවත් කෙනෙකුට අත්විඳින්න ඉඩ දෙන්න හොඳ නෑ. ඔන්න ආර්ය ශ්‍රාවකයා හිතන විදිය, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හිතන විදිය. එහෙම නෙමෙයි, සමහර විට තමන්ගේ දියුණුවට, තමන්ගේ වර්ගයාගේ දියුණුවට හොරකම් කළත් කමක් නෑ, මැරුවත් කමක් නෑ කියලා හිතන ආගම් මත දරන මිනිස්සු ඉන්නවනේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ මෙතන ආගම් ભેදයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ, කුල ભેදයක් නැහැ, උසස් පහත් ભેදයක් නැහැ, කාන්තා පිරිමි ભેදයක් නැහැ, ගිහි පැවිදි ભેදයක් නැහැ. එයා ආර්ය ශ්‍රාවකෙක් නම්, ඒ කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කෙනෙක් නම්, එයා හිතන්න ඕනේ මෙන්න මේ විදිහටයි. මම කැමති නැහැ මාව රවට්ටනවට බොරු කියලා. අනිත් අයත් කැමති නැහැ. එනිසා මං කොහොමනම් අනිත් අය රවට්ටන්නද කියලා හිතලා භාග්‍යතුන් වහන්සේ වදාලා තමනුත් බොරු කීමෙන් වළකිනවා, අනිත් අයවත් බොරු කීමෙන් වැළකීමේ සමාදන් කරනවා, බොරු නොකීමේ ගුණ කියනවා. අන්න එතකොට එයාගේ වචී සමාචාරයේ වචනයෙන් හැසිරීම කොන් තුනේම පිරිසිදුයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකය හිතනවා, යෝකෝ මං පිසුනාය වාචාය මිත්‍යේ බින්දේය. කවුරු හරි කෙනෙක් කේලම් කියලා මගේ මිතුරන් බිඳෙව්වොත් නමේතං අස්ස පියං මනාපං, මං ඒකට ප්‍රියමනාප වෙන්නේ නැහැ. හරියට ඉන්නව නේද කේලම් කියන උදවිය කියනවා, ඉතින් මම මේ බොරුවක් නෙමෙයි කියන්නේ නේද, මම මේ ඔයාට හිතවත්කමට මං හිතුවා ඒත් මේක නොකියා ඉන්න, ඔහොම කියලා මේ රවුම ගහන්නේ මොකේද, කේලමක් කියලා බින්දන්න. මොකද සතුටින් ඉන්නව දැක්කා, තමන්ගේ පවුලේ එහෙම සතුටක් නැහැ, හිමීට කැමති මොකක් හරි කියන්නේ. මම මේ ඔයාට හින්ද කියන්නේ මේ කලබල වෙන්න එපා, ඔයා පොඩ්ඩක් හොයලා බලන්නකෝ කියලා ඔන්න කියනවා නේද. එක්කෝ නැත්තම් තව කෙනෙක් ලවා කියවලා මෙයා බලන් ඉන්නවා බින්දිනකන්, හොඳ වැඩි. ඔයන් ඔය දෙකට අපි කැමති දෙහෙම කරනවට අපිට, අපි එක්ක හිතවත්ව ඉන්න අපේ බිරිඳ, අපේ දරුවා, අපේ ස්වාමියා, අපේ ඥාති යාළුවෝ බිඳවනවට අපි කැමති නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා හිතන්න කිව්වා, මම කැමති නෑ මගේ අය බිඳවනවට, අනිත් අයත් ඔය වගේම තමයි, ඒ නිසා මං කවුරුත් බිඳවන්නේ නෑ. ඔන්න යා කේලම අත්හරිනවා. ඒකට කේලම කියන එකේ අර්ථකථනය තමයි, මෙතන තියෙන දෙයක් වෙන තැනක කියනවා මෙතන බිඳවන්න, එතන තියෙන දෙයක් ආයවිත් කියනවා එතන බිඳවන්න. එතකොට සමගිය අය බිඳවනවා, බිඳිච්ච අයගේ බිඳීම තවත් වැඩි කරවනවා, බිඳීමෙන්ම සතුට වෙනවා, ඒකට කියනවා කේලම කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළනේ, ඇත්ත වුණත් හැම ඇත්තක්ම කියන්න කිව්වේ නැහැ. එක බ්‍රාහ්මණෙක් කිව්වා, ස්වාමීනි ඇහෙන් දැක්කනම් කනෙන් ඇහුවනම් ඒ මොනවා කිව්වක් කමක් නැහැ කිව්වා. ඒ දැක්ක දෙයක් අහපු දෙයක් නේ. භාග්‍යතුන් වහන්සේ වදාළා, මම කියන්නේ නැහැ කිව්වා. එහෙම අහපු හැම එකක්ම, දැකපු හැම එකක්ම මේ ලෝකේ කියන්න ගියොත් කොච්චර අරුබුද ඇති වෙයිද? බුදුරජාණන් වහන්සේ වදාලා, යමකින් අකුසල් වැඩෙනවද කුසල් පිරිහෙනවද ඒක කියන්න එපා කිව්වා. දැක්කත් ඇහුවත් ඇත්තක් වුණත් බුදුරජාණන් වහන්සේගේ වචී සමාචාරය ගැන කියනවා, වචනේ පිරිසිදු බව ගැන තමන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මම ඇත්ත වුණත් සිද්ධ වෙච්ච දෙයක් වුණත් ඒක අනිත් අයට අයහපත පිණිස පවතිනවා නම් මම ඒක කියන්නේ නැහැ.
ඇත්ත වුණත් සිද්ධ වෙච්ච දෙයක් වුණත් අනිත් අයට අයහපත පිණිස නම් ඒක භාග්‍යතුන් වහන්සේ කියන්නේ නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙතනදී වචී සමාචාරය ගැන කේලම. එතකොට තමන් කේලම් කියන්නේ නැහැ. අනිත් අය කේලම් කීක ඉන්නවා නම් කේලම් නොකියන්න සමාදම් කරවනවා. කියන ඔය වගේ වැඩ කරන්න හොඳ නැහැ. ඒක කේලම් නොකීමේ ಗುಣ කියනවා. අන්න තිකෝටි පරිසුද්ධ සීලය වචනේ පිළිබඳ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා සම්පප්පලාප භාසේන සමුදාචරය. කවුරු හරි කෙනෙක් හිස් වචන කිය කිය හිස් වචන කිය කිය ඉන්නවා නම් මල් ළඟට වෙලා මං කැමති නෑ ඒකට. මොකද මගේ වැඩක් කරගන්න හම්බෙන්නේ නෑ. ඉතින් එතකොට මමත් හිස් වචන කිය කිය හිස් වචන කිය කිය ඉන්නවා නම් ඒ අය කැමති නෑ. ඒ නිසා මං හිස් වචන කීම අත්හරිනවා. අනිත් අයත් හිස් වචන කීමෙන් වළක්වනවා. හිස් වචන කීමෙන් වැළකීමේ ගුණත් කියනවා. ඔන්න භාග්‍යතුන් වහන්සේ දැන් කීයක් ඉගැන්වුවද අපිට? සතුන් මැරීමෙන් වැළකීම ගැන තිකෝටි පාරිශුද්ධි සීලය කිව්වා. සොරකමින් වැළකීම, වැරදි කාමසේ වලින් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, ඊට පස්සේ හිස් වචන කීමෙන් වැළකීම. කීයද? එතකොට 6යි. භාග්‍යතුන් වහන්සේ ඔය මොකද්ද වදාලේ? අත්ථූපනායක ධර්මපරියාය. තමන්ට ගලපලා නිවැරදි වෙන දහම් ක්‍රමය. ඒ ධර්ම ක්‍රමයේදී තිකෝටි පාරිශුද්ධ සීලයක් විග්‍රහ කළා. කොන් තුනකින් කෙලවරවල් තුනකින් පිරිසිදුයි. තමන් කරන්නේත් නැහැ, අනිත් අයවත් වළක්වනවා, වැළකීමේ ಗುಣ කියනවා. ඔන්න ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ විතරක් බෑ. මේ ජීවිතේ සතුටින් ඉන්න ඕන නම් බිරිඳගෙන් චෝදනාවක් ලබන්නෙත් නැතිව, ස්වාමියාගෙන් චෝදනාවක් ලබන්නෙත් නැතිව හොඳට සතුටින් පවුලක් විදියට ඉන්නවා. දරුවෝ දෙමව්පියන්ට හොඳට ගෞරව කරනවා. ඊළඟට සමාජෙනුත් හොඳ ගෞරවයක් තියෙනවා. හොඳට මිලමුදල් හම්බ කරගෙන, රන් රිදී ආභරණ පැළඳගෙන, සෙන් පවුඩර් ගාගෙන ලස්සනට ඉන්නවා. එතකොට එහෙම ඉන්නවා නම් හොඳට ඇඳ පැළඳගෙන සතුටින් එහෙම ඉඳලා මරණින් මත්තේ සුගතියෙත් යන්න ඕන නම් අර විදිහට විතරක් ඉන්නවා. හැබැයි සුගතිය යන්න ඕන නැත්නම් තමන් කැමති විදිහකට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒත් මානසික සතුට ගන්න බෑනේ. මානසික සතුට ගන්න බෑ. කායිකව ඉතින් පේන්න hina වෙලා ඉන්න පුළුවන් ඕන විදිහට සල්ලි වේදන් කරලා ඕන විදිහට හරි හම්බ කරගෙන. නමුත් මානසික සතුට අත්විඳින්න බැරුව යනවා. ඒත් බුදුරජාණන් වහන්සේ වදාළා මානසික සතුටත් එක්ක කාමයේ සැපත් විඳගෙන පරලොවත් හොඳ තැනක උපදින්න ඕන නම් ඔන්න ඔය කරුණු හය කරන්න ඕනේ. ඒ විතරක් මදි. තව කරුණු හතරක් තියෙන්න ඕනේ. ඒ තමයි සෝ බුද්ධේ අවෙච්ඡප්පසාදීන සමන්නාගතෝ හෝති. ලේසි වැඩක් නෙමේ. බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමකට පත් වෙන්නටත් ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන නොසැලෙන පැහැදීමකට පත් වෙන්නේ අපි අර කලින් කතා කරේ බුදුගුණ නමේ. ආන්නේ බුදුගුණ නමේ හොඳට ඉගෙනගෙන බුද්ධ දේශනා අධ්‍යයනය කරමින් නැවත නැවත හිතන්න ඕනේ ආ මේකෙන් ඉස්මතු වෙන්නේ අරහන් ගුණේ, සම්මා සම්බුද්ධ ගුණේ. එතකොට ඔහු බුදුරජාණන් වහන්සේගේ ගුණම හිතමින් හිතමින් බුදුගුණ ධර්මයේ තුලින් දකිද්දි ජීවිතයට ධර්මයේ ගලප ගන්න ගලප ගන්න එයාට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම ශ්‍රද්ධාව වැඩි වෙනවා. එතකොට යම් මට්ටමකදී එනවා නොසෙල්වෙන මට්ටම. ආන් එතකොට කියනවා ඒකට අවෙච්ච ප්‍රසාදය. බුදුරජාණන් වහන්සේ එයාට විතරයි සහතිකයක් දුන්නේ. කවදාවත් නිරේ යන්නේ නැහැ. පරලොව අනිවාර්යෙන්ම සුගතිය යනවා. පින් කරගෙන ඉඳලා අනිවාර්යෙන්ම සුගතිය යනවා කියලා කිව්වේ අන්න ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙනවා. ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමටපත් වෙන්න ඕනේ. සංඝයා කෙරෙහි නොසැලෙන පැහැදීමටපත් වෙන්න ඕනේ. සංඝයා කියද්දී අපි වර්තමාන භික්ෂූන්ගේ යම් යම් අඩුපාඩු දැකලා සංඝයාගේ ගුණමයින් යන හොඳ නැහැ. සංඝයා කියද්දී දැන් දේශනාවේ තියෙන්නේ කොහොමද? අටපුරිස පුද්ගලා ඒස භගවතු ශාวก සංඝෝ. මේ පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. ඒ තමයි සෝවාන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා පළවෙනි කෙනා. අවසන් වෙන්නේ රහතන් වහන්සේගෙන්. එතකොට ඒ අපි වඳින ගාතාවට අයිති වෙන්නේ අඩුම තරමේ සෝවාන් මාර්ගේවත් යන්න ඕනේ. නැත්නම් පැවිදුණාය කියලා
ඔහු සෝවාන් මාර්ගයවත් අනුගමනය කරන්න නැත්නම්, ඉගැන සද්ධානුසාරි ධම්මානුසාරි මඟටවත් පිළිපැදල නැත්නම්, තෙරුවන් කෙරෙහි ගෞරවයක් නැති, සිල්ගුණය පුරුදු කරන්නේ නැති නිකං චීවරය විතරක් දරාගෙන ඉන්න කෙනෙක් නම් අපිට ඔහු සරණ ගිහිල්ලා වැඩක් තියනවද? අපි ඔහු සරණ ගියයි කියලා අපිට පිහිටක් තියනවද? නැහැ. එතකොට අපි සරණ යනකොට ඒ පුද්ගලයා අයිති වෙන්නේ නැහැ. ඒකට හේතුව ඇයි? අපි ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ කියලා කියන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ අෂ්ටාර්ය පුද්ගල ශ්‍රාවක සංඝ රත්නයට. එතකොට හැබැයි අපි එක දෙයක් දැනගන්න ඕනේ, ධර්මය පුරුදු කරනවා කියන එක තමයි මේ ලෝකේ දුෂ්කර දේ. සාමාන්‍ය අනිත්‍යාගම්වල පූජකයෝ ඉන්නවා, ඒගොල්ලන්ගේ කාය වචී සංවරය ගැන බැලුවොත් මෙහෙම මේ සීමා පනවල නෑ. ඒ නිසයි අපිට හැම වෙලාවෙම පුංචි අඩුව පවා අපි දකින්නේ. මොකද අපි රහතන් වහන්සේලාගේ ඉතිහාසයක් තියෙන අයනේ නේ. රහතන් වහන්සේලා කියන්නේ පුංචි වැරැද්දක්වත් කරන්නේ නැති පිරිසක්, ශ්‍රේෂ්ඨ පිරිසක්. ඉතින් ඒ නිසා ඒ සීලය තමයි මේ ලෝකෙ පිරිසක් අතර අග්‍රම සීලය. භාග්‍යතුන් වහන්සේගේ විනය පිටකේ පනවලා තියෙන සීලය. ඉතින් ඒ විදිහට මේ සීලය ආරක්ෂා කරන භික්ෂූන් වර්තමානයේ ලංකාවේ ඉන්නවා. ඉතින් අපි ඒකට සතුටු වෙන්න ඕනේ. පසු කාලේ මේ සීලය අමාරු නිසා මහායාන භික්ෂූන් ඒවා වෙනස් කරගත්තා. වෙනස් කරගෙන තමන්ට හිතුමනාපේ විනය ලිව්වා. නමුත් ථේරවාද භික්ෂූන් අමාරු වුණත්, තමන්ට බැරි වුණත් ඒක වෙනස් කරන්න ගියේ නැහැ. මොකද මිනිස්සෙක් හැටියට ගිහි ජීවිත ගත කරන කෙනෙක් නේ ඔක අතහැරලාවිල්ලා පැවිදි වෙන්නේ නේ. ඒක අමාරු නැත්, ඒක වෙනස් කළේ නැහැ. අර රහතන් වහන්සේලාට නියමිත තැන දීලම ඒක ගෞරවෙන් ග්‍රන්ථාරූඪ කරලා ඒ විදිහටම රැකලා දුන්නා. එතකොට සමහර විට කෙනෙක් දුර්වල වෙන්න පුළුවන්. නමුත් ඊළඟ පරපුරේ කෙනෙක් හරි ඒක ඒ විදිහටම රකින්න පින තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ ලංකාවේ රහතන් වහන්සේලා ගත්ත දූරදර්ශී තීරණේ හින්දා අදටත් වර්තමාන ලංකාවේ ඉන්නවා බොහොම හොඳට ඒ සිල්පද ආරක්ෂා කරගෙන ඉන්න භික්ෂූන්. ආන්න ඒ පිරිසත් ඇතුළත් වෙනවා අර අෂ්ටාර්ය පුද්ගල ශ්‍රාවක සංඝ රත්නයට නේද? නැතුව අපි යම් භික්ෂුවගේ අඩුපාඩුව දැකලා අපේ අපි මෙයාලද සරණ යන්නේ කියලා හිතුවොත් ඒක වැරදීනේ. එහෙම සරණ ගියාම පිහිටක් නැහැ කියලා ඕන කෙනෙකුට තේරෙනවනේ නේ. එතකොට අපි සරණ යන්නේ අර සුපටිපන්නෝ ගාථාවේ තියෙන ශ්‍රාවක සංඝය. බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ, නමුත් අපිට බුදු සරණ යන්න පුළුවන් නම්, රහතන් වහන්සේලා ජීවමානව නැහැ කියලා අපිට සංඝ සරණ යන්න බැරි කමක් නැහැ නේ. එතකොට රහතන් වහන්සේලා ජීවමානව නැති වුණත් අදටත් නිවන් මාගේ වඩින ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ ශ්‍රාවකයන්ගේ ඇසුරෙන් රහතන් වහන්සේලා ගැන අහ අහ, ඒ රහතන් වහන්සේලාගේ ගුණ හිත හිත අපි යන්නේ ජීවිතේට රහතන් වහන්සේලාගේ ගුණ ඇසුරින් ගුණධර්ම දියුණු කරගන්න මහන්සි ගන්නකොට අන්න ශ්‍රාවක සංඝයා සරණ ගියා කියලා කියනවා. එතකොට අපි හිතමු අපි මෛත්‍රී භාවනාව පුරුදු කරනවා. එතකොට ඔන්න මෛත්‍රියෙන් හිටපු රහතන් වහන්සේලාගේ චරිත තියෙනවා. අපි ඒ රහතන් වහන්සේලාගේ චරිත ගැන අහලා අපි මෛත්‍රී භාවනාව ඔන්න මෛත්‍රී භාවනාව ගැන ඉගෙන ගන්නවා කියන්නේ යන්න ධර්මයේ සරණ යනවා. ඊට පස්සේ මෛත්‍රී භාවනාව අපි රහතන් වහන්සේලා මෙහෙම මෙහෙම පුරුදු කළා කියලා හිතලා අපිත් පුරුදු කරනවා නම් සංඝයා සරණ යනවා නේද? ඒත් අපි තුලින්ද එහෙම නැතිව අපි මොනවත් පුරුදු කරන්නේ නැතුව අපිට අත තියලා ආශිර්වාද කරලා ආශිර්වාදේ ලබා ගන්න නෙමෙයිද ගොඩක් අය කැමති? ඒ කියන්නේ වෙන කෙනෙක් අපි වෙනුවෙන් ගුණ ධර්ම රැකලා අපිට ආශිර්වාද දෙන්න ඕනේ. එහෙම නේද ලෝකේ බලාපොරොත්තු වෙන්නේ? අපේ මොන අඩුපාඩු තිබ්බත් කමක් නේ, අපි මොනවත් කරන්න ඕනේ නැහැ. අපි ඕන් අපිට කැමති විදිහට අපි ඉන්නවා. ඔයාලා හොඳට ඉඳලා ඔයාලා හැබැයි අඩුපාඩු තියාගන්න එපා. අපි බලාගෙන ඉන්නේ හොඳට නේද? ඔයාලා හොඳට ඉඳලා අපිට ආශිර්වාද කරන්න ඕනේ කියන මතයට આવොත් එයාට බුදු සරණත් නැහැ, දහම් සරණත් නැහැ, සංඝ සරණත් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දැන් මේ බ්‍රාහ්මණ පිරිසකට, අන්‍යාගමික පිරිසකට මේ උගන්වන්නේ කොහොමද? තමන් හොඳට ඉඳලා කායික මානසික සැප විඳලා කාම සැප ධාර්මිකව අනුභව කරලා මරණින් මත්තේ සුගතිගාමි වෙලා සැප විඳින විදිය නේද? ඒ ක්‍රමයේ කරන්න නම් ලේසියෙන් පුළුවන්ද? බෑ, අර හය තියෙන්න ඕනේ. සතුන් මරන්න බෑ, හොරකම් කරන්න බෑ, වැරදි කාම සේවනයේ දෙන්න බෑ, බොරු කියන්න බෑ, කේලම් කියන්න බෑ, පරුස වචන කියන්න බෑ, හිස් වචන කියන්න බෑ. ඊට පස්සේ ඒ කෙනා බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන හොඳට ගුණ දැනගෙන
නොසෙල්ලෙන පැහැදීම ඇති කරගන්න ඕන. ඉතින් ඔබට ගුණ පාඩම් නැතිනම් අර පුංචි කාලේ පාඩම් කරගන්න ඕන දෙයක්. නමුත් ඒකට නියමිත වටිනාකම නොදුන්න නිසා නේද? කේක් ගෙඩියක් හදන හැටිත් පාඩම් කරගන්නවා නේද අම්මලා? වයසයි කියලා බලන්නේ නැහැ. නමුත් තෙරුවන් ගුණ පාඩම් කරගන්න කියපුවාම කියනවා මතක නැහැ කියලා නේ. ඒ කියන්නේ මොකද්ද මේ? වටිනාකම දන්නේ නැහැ. ඉතින් දැන් හරි අපි වටිනාකම පාඩම් තියෙන ගොඩක් අයට සමහරට වචනයක් ගානේ දන්නේ නැති වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංගේ මේ වගේ වටිනාකම් ගුණ තියෙන සමුදායක් තියෙනවා කියන විශ්වාසය තියෙනවා නේ. ඒ නිසා ඒ විශ්වාසය තවත් දියුණු වෙන්නේ නොසෙල්ලෙන මට්ටමටපත් වෙන්නේ හොඳට ගුණ දැනගෙන. දැන් අම්මගේ ගුණ දන්නේ නැති අයට අම්මා මොනවා කළත් අම්මා වයසට ගියා ලෙඩ වුණත් බලනවද? තාත්තගේ ගුණ දන්නේ නැත්නම් තාත්තා ඉතින් ඔය කොහෙට හරි දාලා ඉන්න තමයි බලන්නේ නේ. අපිට හරි කරදරේ එයා එයාත් එක්ක බෑ කියලා නේ ඔය අපි කිව්වට තේරුම් ගන්න දන්නේ නෑ. මේ තමන්ටත් මේ හැන්දෙම තමයි අන්තිමට හම්බෙන්නේ කියලා නේ. ඒතර තමන් ගැන හිතන්නේ නැති වුණත් තාත්තා කළ උපකාර සිහිපත් කළොත් එකින් එක පුංචි කාලයට හිත යවල බලන්න ඕනේ. අම්මා කරපු උපකාර සිහිපත් කළොත් දැන් මේ කාලේ නම් අම්මලා පුංචි ළමයි හරියට ඉඹිනවනේ, හරියට ළඟින් තියා. ඒ කාලේ අම්මලා තාත්තලා සමහරට ඉඹින්නේවත් නැහැ. ඔළුව අත ගන්න හොඳයි කියලා කවදාවත් කියන්නේ නේද? තාත්තලා hina වෙන්නේවත් නැහැ. නමුත් එහෙම හිටපු තාත්තලට දැන් අපි ආදරේ නැද්ද? ඈ? දැන් අපේ ළමයි අපිට ආදරයට වැඩිය ඒ අපේ තාත්තලා අපිට ආදරය කරා, අපි අපේ තාත්තලට ආදරය කියලා දැන් මිනිස්සු කියනවානේ. අපි මෙච්චර සලකලත් අපේ දරුවෝ අපිට සලකන්නේ නැහැ. නමුත් අපේ තාත්තලා එච්චර සැරට ඉඳලා අපි ආදරේ ඉන්නේ. ඇයි ඒ? ඒ ගුණධර්ම ලබා දෙන්න විදිහ රළු වුණාට ඒකට අපි හරි ආසයිනේ. මොකද අපේ ජීවිතේ වෙනස් වෙච්ච නිසා. එතකොට ඒක එන්නේ කොහොමද? අන්න අර ගුණධර්ම තමන් තුලින් අර තමන් ඒ ගුණ දැනගෙන සිහි කිරීම තුලින්. ඒ වගේම තමයි තෙරුවන්ටත් ගුණ මතක තියාගන්න සිහි නොකරන තාක් තෙරුවන් සරණ යන්න බෑ. නිකම් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා පොයේ දවසට පන්සලට ගිහිල්ලා හිටගෙනම වේගින් වේගින් කියාගෙන ගිහිල්ලා පහන් තෙල් ටිකක් දාලා ආවා කියලා තෙරුවන් සරණ පිහිටලා අර මෙලවස් සතුටින් ඉඳලා පරලොව සුගතිය යන වැඩපිළිවෙල අත්දකින්න බෑ. විවේක පාඩුවනේ වෙලාවක් වෙන් කරගෙන ධර්මයේ දැමේ අහන ධර්මයේ මතක තියාගෙන කාලය පුරුදු කරගත්තොත් අන්න වයසට යද්දි කාගේවත් පිනක් බලාපොරොත්තු වෙන්න ඕනේ නෑ. හොඳට තෘප්තිමත්ව මරණයටපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ තව අංගයක් තියෙනවානේ, ආරේකාන්ත සීලෙන් යුක්ත වෙන්න ඕනේ. ආරේකාන්ත සීලය කියන්නේ අර ගුණ ටිකයි එතන මත්පැන් මදුරවේ භාවිතය කියවුන්නේ නෑනේ. ඒකයි අන්න ඒකත් එක්ක ගිහි ජීවිතය ගත කරන කෙනා සිල්පද පහ මනාකොට කැඩෙන්නේ නැතුව අකණ්ඩේහි අච්චිද්දේ සිදුරු නැතුව මේ නිකම් මේ සැප ලබා ගැනීම අදහසින් නෙමෙයි, ධාර්මික මිනිස්සේ ක්‍රීමේ අදහසින් මේ හොඳට ආරේකාන්ත සීල්පද පහ රැක ගන්න ඕනේ ගිහි ජීවිතය ගත කරන කෙනා. අන්න ඔය සෝතාපත්ති අංග හතරෙන් යුක්ත වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ ආර්ය ශ්‍රාවකයා ඔය දහම් හතෙන් යුක්තයි නම් මොනවද දහම් හත? අර කාය තුනයි, ඊට පස්සේ වාචසික හතරයි, එතන හතයි නේ. ඊළඟට අර ආකංකමානෝ, ඒ කියන්නේ මේ ආකංකීහි ඨානේහි කැමති විය යුතු කරුණු හතරක් තියෙනවා. ඒ තමයි අර සෝතාපත්ති අංග හතර. සෝතාපන්න කෙනෙක්ට තිබිය යුතු ලක්ෂණ හතර තෙරුවන් කෙරෙහි නොසෙලෙන පැහැදීමයි, ආරේකාන්ත සීලයයි. ඔන්න ඔය කරුණු හතරයි, අර කරුණු හතයි තියෙනවා නම් එයාට තමන්ගෙනම කියන්න පුළුවන් කියනවා, මන්නම් අපා යන කෙනෙක් නෙමෙයි, මන්නම් අපා යන කෙනෙක් නෙමෙයි, මම තිරිසං ලෝක යන කෙනෙක් නෙමෙයි, මම പ്രേත ලෝක යන කෙනෙක් නෙමෙයි, මං නියත වශයෙන්ම නිවන අවබෝධ කරන කෙනෙක්. ඒ කියන්නේ සෝතාපන්න මට්ටමට පත් වෙනවා ඔය ලක්ෂණ පුරුදු කරගත්තොත්. එතකොට අපි ওই ටික පුරුදු කරගන්න මහන්සි ගන්නකොට අපි හිතමු සෝතාපන්න වෙන්න බැරි වුණයි කියලා. නමුත් අපි සෝවාන් මගේ නී ඉන්නේ. සෝවාන් මගේ ඉන ශ්‍රාවකයා එයාට පරලොවදි හෝ දෙවියන් අතර ඉපදී හෝ ඉතුරු ටික සම්පූර්ණ කරගන්නට පුළුවනි. මේ බුද්ධ ශාසනය තුල ඔහු හිස්සතින් මැරෙන කෙනෙක් වෙන්නේ නැහැ.
භාග්‍යතුන් වහන්සේ ඔය විදිහට කියද්දි අර බ්‍රාහ්මණ පිරිස කවදාවත් බණ අහලා තිබෙන්නේ නැති පිරිස එයාලා කියනවා, අනේ භවත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයිනේ, යටට හරවලා තිබ්බ දෙයක් උඩුවතට හරවලා පෙන්නවා වගේනේ, තිරයකින් වහලා තිබ්බ දෙයක් තිරේ ඇරලා පෙන්නවා වගේනේ, මම්මුලා වෙච්ච කෙනෙකුට මෙන්න හරිපාර කියලා අත දික් කරලා පාරට යොමු කළා වගේනේ. ඇස් තියෙන මිනිස්සෙක් අන්ධකාරෙ ඉද්දි එයාට රූප දකින්න පහනක් පත්තු කරලා උඩට එසෙව්වා වගේනේ. උපමා එකම කියනවා, අනේ ස්වාමීනි භවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ නොඑක් කයුරින් අපිට මේ ධර්මය කියලා දුන්නා, භවත් ගෞතමයන් වහන්සේ අපි ඔබ වහන්සේව සරණ යනවා, අපි ධර්මයේ සරණ යනවා, භික්ෂු සංඝයාත් සරණ යනවා, උපාසකේනෝ භවං ගෝතමෝ ධාරේතු, අනේ අපි අද පටන් දිවි තිබෙන තුරාවට අජතග්ගේ පානුපේතං සරණං ගතේති, දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණගේ උපාසකයන් වශයෙන් දරණසේක්වා කියලා ඒ පිරිස තෙරුවන් සරණ ගියා. ඔන්න එයාලා උපතින් තෙරුවන් සරණ ගියාය නෙමෙයි, ධර්මය අහලා මේ කියන්නේ නම් සත්‍යක්මයි, අපිට පිළිසරණ තියෙන්නේ මෙතන විතරයි කියලා තෙරුවන් සරණ ගියා. එහෙනම් අපිටත් තියෙන්නේ මොකද්ද? නත්ථි මේ සරණං අඤ්ඤං, බුද්ධෝ මේ සරණං වරං. බුදුරජාණන් වහන්සේ හැර වෙන උතුම් සරණ නැහැ. ධම්මෝ මේ සරණං වරං, ධර්මයෙන් හැර මට වෙන උතුම් සරණ නැහැ. සංඝයා හැර මට වෙන උතුම් සරණ නැහැ. ඔන්න ඔය ත්‍රිවිධ රත්නය හරියට සරණ ගිහිල්ලා හොඳට සිල්පද ආරක්ෂා කරගෙන ත්‍රිකෝටි පාරිශුද්ධ අර කරුණු හත ඇති කරගත්තොත් තමනුත් ඒ වරදි වලින් වළකිනවා, අනිත් අයවත් වළක්වනවා, වැළකීමේ ගුණත් කියනවා. ඒ කෙනා හොඳට ලස්සනට මේ ජීවිතේ ඉන්නවා. එයාගේ මුදල් නිකරුණේ නාස්ති වෙනවද? නිකරුණේ නාස්ති වෙන්නේ නැහැ. එයා කම්මැලිකමෙන් ඔහේ ඉන්නවද? නැහැ. එයා ධර්මයේ දන්නවනේ. හොඳට මහන්සි වෙලා ධාර්මික රැකියාවක් කරලා හොඳට අඹදරුව පෝෂණය කරලා දරුවන්ට හොඳට උගන්වලා එයා හොඳට යාන වාහන තියන්න සතුටින් ඉන්නවා මහන්සි වෙලා. එයා හොඳ සෙන්ට් පවුඩර් ගාලා නේද රන් රිදී මේ පළඳගෙන ඉන්නවා. ඊළඟට මිල මුදල් පාවිච්චි කරනවා. හැබැයි නමුත් එයා පොය දවසට රන් රිදී ආභරණ පැත්තකින් තියලා නේද සෙන්ට් පවුඩර් ගානක පැත්තකින් තියලා රහතන් වහන්සේලා අනුගමනය කරමින් ඒ ගුණධර්ම වලට සමීප වෙන්න උපෝසත සිල් රකින්නවා නේද? කොච්චර ධාර්මික ක්‍රමයක්ද තියෙන්නේ නේ. ඊට පස්සේ එයා මේ සෝතාපට්ටි අංග හතර හොඳට පුරුදු කරනවා. මෙහෙම ඉන්න මිනිසයාට ඉතින් බයක් වෙන්න තියෙනවද? කාගෙන්වත් පිනක් බලාපොරොත්තු වෙන්න ඕනද? නෑ. එයා ඒකාන්තයෙන්ම මරණාසන්න මොහොත වෙනකොට ඉතින් සුගති ලෝකේ යන්න එයාට සකස් වෙලා තියෙන්නේ. නිකලෙස්සුන් නැත්තම් ආය උපදිනවනේ නේ. අනාගාමී වුණත් බඹලෝ උපදිනවනේ. ඉතින් මේ සෝතාපන්න මගේ යන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ කාලේ හැටියට නම් දෙවියන් අතර උපදිනවා. ඉතින් ඒ වාසනාව අපි හැම දිනාට උදා කරගන්න පුළුවන්. ඉතින් මේ උතුම් වේලුද්වාර ගමේදී දේශනා කළ වේලුද්වාරයේ සූත්‍ර දේශනාව අපි හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේ සැබෑම පිළිසරණ ලබන්න හේතු වාසනා වෙත්වා කියලා සාදු කියන හැම දිනාට.